අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන ප්‍රථමින් නවදහනේ පුවත් සිරස්තල වෙත අයහපත් කාලගුණය තවදුරටත් වැඩිම වර්ෂාපතනය කොළඹට දශක 12කට රතු නිවේදන न्यू डायमंड नौकावे गिन्न यलित सार्थकव पालने कराई गिनिगत नव अवट डीजल पैलमाक हानिया अवम कर गैनीमट रासायनिक द्रव्य सीमा आरंभ कराई गतव पै विसिहातर तुल मेरट कोविड आसादी तीन दा हताक कंद काड़ पुनरुत्तापन मध्यस्थाने रंदवियान नवयाक ए अतर विस्सट एरही विपक्षे विरोधता आरंभे महाखंडित अवश्य पहुँच रहेंगे किंतु वैसे पीमट बहाम पियवर गन्न जनपति के निलधारी ने उपदेश दक्षिणवासियों में वेगवत में क्रीड क्या बावटे पत्ती मटे श्रीलंका में युपुन अबे कौन समत्वे अध प्रथमें मावधानीय मुआने क्रीड पोतक विताई දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා මීට පැය කිහිපයකට පෙර ශ්‍රී ලංකාවෙන් බිහි වුණා. ජර්මනියේ පැවැත්වෙන ජාත්‍යන්තර මළල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක යුපුන් අබේකෝන් මෙතෙක් පැවති ශ්‍රී ලංකා මීටර් 110 වැනි සව්වේ වාර්තාවද බිඳ හෙළමින් මෙලෙස දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා වීමට සමත් වුණා. දැන් අවධානය දේශීය පුවත් වෙතයි. දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය අද දිනේදී තවදුරටත් පවතිනු ඇති බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම වැසි තත්ත්වයේ වැඩි අවධානම් දිස්ත්‍රික්ක 12ක් සඳහා රට නිවේදන නිකුත් කිරීමටද කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා. මේ අතර දිවයිනට බලපා ඇති තද වැසි සහිත කාලුගුණක තත්ත්වයේ හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකම පහත් බිම් රැසක් ජලයෙන් යට වී ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. පවතින අයහපත් කාලගුණ තත්වයේ හේතුවෙන් කොළඹ ප්‍රදේශයේ සහ කොළොන්නරුව ප්‍රදේශයේ පහත් බිම් රසක් මෙවන විටත් ජලයෙන් යට වී තිබෙනවා. වෙල්ලම්පිටිය මෙගොඩ කොළොන්නරුව බ්‍රැන්ඩියා වත්ත වෙන්නවත්ත ඇතුළු ප්‍රදේශ රසක පහත් බිම් මෙලෙස ජලයෙන් යටවීමත් සමග එම ප්‍රදේශවල අතුරු මාර්ගවල ගමනාගමන කටයුතු සඳහාද බාධා එල්ල වී තිබුණා. එම ප්‍රදේශවල රැඳී සිටින අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ කොළොන්නරුව ඇතුළු ප්‍රදේශ රසක පහත් බිම්වල නිවාසද මෙවැනි විට ජලයෙන් යට වී ඇති බවයි. අද අලුයම 4:30 අවසන් වූ ගත වූ පැය 20 තුලදී කොළඹ දිස්ත්‍රික්කයට මිලිමීටර් 121ක තද වර්ෂාපතනයක් ඇදහැලී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ගාල්ල දිස්ත්‍රික්කයේ කහදුව ප්‍රදේශයට මිලිමීටර් 112ක වර්ෂාපතනයක් ඇදහැලී තිබෙනවා. එම දිස්ත්‍රික්කයේ ඇත්කඳුර ප්‍රදේශයට මිලිමීටර් 105ක වර්ෂාපතනයකුත් උඩුගම ප්‍රදේශයට මිලිමීටර් 101ක වර්ෂාපතනයකුත් ඇදහැලී ඇති බවයි කාලකුල විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය ප්‍රදේශයට මිලිමීටර් 104ක තද වර්ෂාපතනයක්ද ඇදහැලී තිබෙනවා. මේ අතර කාලකුල විද්‍යා දෙපාර්තමේන්තුව විසින් වැසි තත්ත්වයේ වැඩි අවධානම් දිස්ත්‍රික්ක 12ක් නම් කර තිබෙනවා. කොළඹ, කලුතර, ගම්පහ, කෑගල්ල, රත්නපුර, මහනුවර, නුවරඑළිය, මාතලේ, කුරුණෑගල, පුත්තනම ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් එලෙස තද වැසි පිළිබඳ අවධානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව එම දිස්ත්‍රික්කවල දැනට පවතින වැසි තත්ත්වය තව දුරටත් පවතිනු ඇති. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජලපෝෂක ප්‍රදේශවලට කඩින් කඩ ඇදහැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රී සහ මෞසා කැලේ ජලාශවල ජලමට්ටම පිටාර මට්ටමට ආසන්න වී ඇති බව ජලාශ බාර ඉංජිනේරුවරුන් පවසනවා. ජලාශවල ජලමට්ටම ඉහළ යාමත් සමග කැනියොන්, ලක්ෂපාන, නවලක්ෂපාන, පොල්පිටිය සහ විමල සුරේන්ද්‍ර යන ජලවිදුලි බලාකාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව විදුලි බලාකාර ඉංජිනේරුවන් පවසනවා.
මෙතර දිවයින වටවන මුහුදු ප්‍රදේශවල තලින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පුත්තලම සිට හලාවත සහ කොළඹ හරහා කළුතර දක්වා වෙරළට ඔබෙන්වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලද තද වැසි ඇතිවන බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. මෙතර ඊයේ රාත්‍රියේ කළුතර උතුරු ප්‍රදේශයේ දීවර කටයුතු සඳහා ගොස් ආපසු ගොඩබිම දෙසට යාත්‍රා කරමින් තිබූ දීවර යාත්‍රාවක් පෙරලීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. අනතුර සිදු වන අවස්ථාවේ දීවර යාත්‍රාවේ දීවරින් දෙදෙනෙකු සිට ඇති අතර පැය එකහමාරක් පමණ නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් සිදු කළ මෙහෙයුමකින් අනතුරුව එම දීවරින් දෙදෙනා නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි වී තිබෙනවා. බේරාගත් දීවරින් දෙදෙනා ප්‍රතිකාර කටයුතු සඳහා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා. මුහුදු ප්‍රදේශයේ පැවති දැඩි වර්ෂාපතනය සහ සුළංතත්වයේ හේතුවෙන් මෙම දීවර යාත්‍රාව අනතුරට පත් වී ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. MT New Diamond නෞකාවේ යලිත් වරක් ඇති වූ ගින්න සාර්ථකව මඩ පැවැත්වීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව ඇතුළු පාර්ශවයන් අද අලුම වෙන විට කටයුතු කර තිබෙනවා. අයහපත් කාලගුණයේ මත පසුගිය 7 වනදා පස්වරුවේ යලිත් වරක් MT New Diamond නෞකාවේ හටගත් ගින්න අද අලුයම වන විට සාර්ථකව පාලනය කිරීමට ආපදා කළමනාකරණ කණ්ඩායම සමත් වූ බව නාවික හමුදාව පවසනවා. මේ වන විට නෞකාවෙන් ගිනි දැල් නිකුත් වීමක් හෝ දුම් පිටවීමක් නිරීක්ෂණය නොවන අතර ටග් යාත්‍රාවක් යොදා ගනිමින් ආපදාවටපත් නෞකාව නැවතත් ගැඹුරු මුහුද වෙත ඇදගෙන යාම සිදු කරමින් පවතින බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දිකද සිල්වා මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ. ඊයේ පස්වරුව වන විට ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 28ක සීමාවට ළඟා වී තිබූ අදාළ නෞකාව මේ වන විට නාවික සැතපුම් 40 දක්වා ගැඹුරු මුහුද වෙත රැගෙන ගොස් ඇති අතර මුහුදු ප්‍රදේශයේ පවතින ඉතාමත් රළු ස්වභාවය සහ දැඩි සුළං ප්‍රවාහය හමුවේ මෙම මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වනවා. නෞකාවට කිලෝමීටරයක් පමණ දුරක් දක්වා වූ ප්‍රදේශයේ විහිදී තිබූ ඩීසල් ඉන්ධන පැල්ලමක් ඊයේ පස්වරුව වන විට නිරීක්ෂණය කරන ලද අතර ඒ සඳහා ඉන්දිය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ඩෝනිය වර්ගයේ ගුවන් යානයක් යොදා ගනිමින් අදාළ ඩීසල් ඉන්ධන පැල්ලම තිබූ ප්‍රදේශය වෙත විශේෂිත රසායන ද්‍රව්‍යයක් ඉසීමට කටයුතු කර එමගින් සාගර පරිසරයට විය හැකිව තිබූ බලපෑම අවම කිරීමට කටයුතු කළ බවයි නාවික හමුදාව සඳහන් කළේ. ජාතික ජලජ සම්පත් පරීක්ෂණ සහ සංවර්ධන නියෝජිත ආයතනයට අයත් සමුද්‍ර පරිසර නෞකාවක් මේ වන විට එම මුහුදු ප්‍රදේශයේ වෙත ළඟා වී වැඩිදුර පරීක්ෂණ කටයුතුවල නිරතව සිටිනවා. එසේම නෞකාවේ පවතින ආපදා තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය වීමෙන් පසු නෞකාවට ඇතුළු වී එහි තත්ත්වය නිරීක්ෂණය කිරීම හා අවශ්‍ය ඉදිරි කටයුතු සොයා බැලීම සඳහා නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ උපදෙස් මත ආපදා කළමනාකරණය පිළිබඳව විශේෂ පුහුණුවලත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් කණ්ඩායමක් අදාළ නෞකාව පිහිටි ප්‍රදේශයේ වෙත නික්ම යාමට නියමිතයි. මෙම මෙහෙයුම් ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව ඇතුළු අනෙකුත් පාර්ශ්වකරුවන්ට අයත් නෞකා ටක් යාත්‍රා සහ ගුවන් යානා යොදා ගනිමින් දිවයිනට පැමිණ සිටින විදේශීය මුදවා ගැනීමේ සහ ආපදා කළමනාකරණය කිරීමේ විශේෂඥ කණ්ඩායම්වලද සහභාගීත්වයෙන් තවදුරටත් සිදු කරනු ලබනවා. මෙන්න දැන් ලැබුණු විශේෂ පොතක්. MT New Diamond නෞකාවේ ගැලවීමේ මෙහෙයුම් සඳහා පැමිණි විදේශ නියෝජිතයින් අතරින් තිදෙනෙක් මීට ටික වේලාවකට පෙර ඉන්ධන නෞකාවට ඇතුළු වූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දිකද සිල්වා මහතා සියත ප්‍රවෘත්තිංශය සමඟ පැවසුවා. එම පොත නැවතත් MT New Diamond නෞකාවේ ගැලවීමේ මෙහෙයුම් සඳහා පැමිණි විදේශ නියෝජිතයින් අතරින් තිදෙනෙක් මීට ටික වේලාවකට පෙර ඉන්ධන නෞකාවට ඇතුළු වූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දිකද සිල්වා මහතා සියත ප්‍රවෘත්ති අංශය සමඟ පැවසුවා. මහ කන්නයට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව සැපීමට වහාම පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින්. රසායනික පොහොර
විනාශක භාවිත නියාමන නිර්වාචන මාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී මෙම වසර සඳහා ආනයනය කළ පොහොර සඳහා නිසි පරිදි ගෙවීම් සිදු කර ඇති බවත් වතුවලට සහ ගොවියට අවශ්‍ය පොහොර නියමිත ප්‍රමාණයට කලට වේලාවට සහ ඉහළ ප්‍රමිතියෙන් සපයා දිය යුතු බවත් ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට අවධාරණය කර සිටියා. එමෙන්ම මහකන්නයට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව සැපීමට වහාම පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර මෙච්චර කල් සල්ලි ගෙවල නැතුව පොහොර බිලියන ගණනක් මේගොල්ලෝ ගෙනහවා. දැන් අපි සල්ලි දෙනකොට ගෙන්න බැරි හේතුවක් නැහැනේ. විසිවන විවස්ථා සංශෝධනයට එරෙහිව දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන එකමුතුවෙන් පිහිටුවාගත් 19 ඉදිරියට ව්‍යාපාරයේ පළමු විරෝධතාවය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණා. විසිවන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි සමගි ජන බලවේගයේ විරෝධතා මාලාව ඊයේ දිනේ ආරම්භ වුණා. ඒ අපවත් වී වදාළ පූජ්‍ය මාදුලාවේ සෝභිත හිමිපාණන්ගේ පිළිරුවා බියසදී විසිවන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගය සංවිධානය කරන 19 ඉදිරියට ජනතා ව්‍යාපාරය සත්‍යක්‍රියාව ඊයේ දින සිට අකණ්ඩව රට පුරා ක්‍රියාත්මක කරන බවයි එම බලවේගය පවසන්නේ. අපවත් වී වදාළ පූජ්‍ය මාදුලාවේ සෝභිත හිමිපාණන්ගේ පිළිරුවා අභියසදී ඊයේ පසුරු 4ට පමණ මෙම විරෝධතා මාලාව ආරම්භ වුණා. මෙහිදී ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියාකරවීමට අවශ්‍ය අවසරයක් නොලැබීමේ තත්වයක් මත වැඩසටහන ආරම්භයේදී කිසියම් ගැටලුකාරී තත්වයක් උද්ගතව තිබුණා. කෙසේ වෙතත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සමාජිකයන්ගේ සහභාගිත්වයෙන් වැඩසටහන නියමිත පරිදි ආරම්භ වුණා. විසිවන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පරාජය කිරීමේ ප්‍රතිඥාවක්ද මෙහිදී සියලුම මන්ත්‍රීවරුන් විසින් ලබා දුන්නා. අදිස්ථානය වන්නේද එක්කායන ව්‍යායාමය වන්නේද එදහස් එවහල් ස්වාධීන හා සමෘද්ධිමත් ප්‍රජාතන්ත්‍රවාදී ඒකීය ශ්‍රී ලංකාවක් ගොඩනැගීමයි. ප්‍රජාතන්ත්‍රවාදී මළගම තීන්දුව කරන විසිවන සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදීව පරාජය කිරීමේ ගමනේ පළවෙනි පියවර. දියුණු වන රටක් හැටියට අපි ප්‍රගතිශීලී දියුණුවන්නට විසිවන ව්‍යවස්ථා සංශෝධනය ප්‍රතිගාමී ක්‍රියාවක් හැටියට අපි දකිමු. බලය එක තැනක එක පුද්ගලයෙක් මත කේන්ද්‍රීකරණයට ලක් නොකොට ජනසම්මතවාදය තුළින් ජනතා පරමාධිපත්‍ය සුරකීමේ ගමන ක්‍රියාත්මක කරන්නට ඕන යුගයේ අද වර්තමාන රජයේ උත්සාහ කරන්නේ මේ රට ක්‍රියාත්මක වෙන ප්‍රජාතන්ත්රවාදයේ හකුලා දමන තනි පුද්ගල ඒකාධිපති පාලනයක් කරා ඉදිරියට යන්නටයි මේ විසිවන සංශෝධනය නිර්මාණය කරලා තිබෙන්නේ. සමගි ජන බලවේගයේ අපි මේ රටේ සියලුම ප්‍රගතිශීලී ජන කොට්ටාසත් සමග එකට අත්වල බැලගෙන මේ රටට කොටි වෙන යක්වන මේ විසිවන සංශෝධනය අපි ප්‍රජාතන්ත්‍රවාදීව ජන බලයෙන් ජන සභාවෙන් ජන ශක්තියෙන් පරාජය කරන්නට අපි නායකත්වයේ ශක්තිය ලබා දෙනවා කියන එක මේ අවස්ථාවේ ආපස්සට හැරිලා බලලා සිදුණු හොඳ දේවල් ශක්තිමත් කරමින් යම් යම් අඩුපාඩුකම් සිදුණා නම් ඒව අවබෝධ කරගෙන ඒව නිවැරදි කරගෙන අලුත් දෘෂ්ටි කෝණයකින් අලුත් දිශාවකින් අපි අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කිරීමේ අලුත් ගමන ක්‍රියාත්මක කරමු. කාට පාර්ලිමේන්තු බහුතරය ලැබුණත් පාලකයෝ වැඩ කටයුතු කරන්නට ඕන සත්භාවයෙන් ජනතාවගේ විශ්වාසනීයත්වය දිනාගෙන හැමෝම කටයුතු කරන්නට ඕන තමන් වෙනුවෙන් නොව රට වෙනුවෙන් ජනතාවගේ අවශ්‍යතාවය සඳහා මේ රටේ ව්‍යවස්ථා සංශෝධන දෙකයි ගෙනාවේ. ඒකත් අපි 2003 දී එදා තිබුණ රජයෙන් එදා ගෙනාවා 17 වෙනි ව්‍යවස්ථාව. ඒක ජනතාවගේ පරමාධිපත්‍ය ජයග්‍රහණය කිරීමට ගෙනාපු ව්‍යවස්ථාවක් නිසා කාටවත් බැරි වුණා ඒකට විරුද්ධ වෙන්න. එක්කෙනෙක් පමණක් විරුද්ධ වෙලා මුළු පාර්ලිමේන්තුවම එදා 17 වෙනි සංශෝධනයට සහයෝගය දුන්නු මුළු පාර්ලිමේන්තුව. දෙවැනි වර 17 දුන්නේම මදී කියලා 19 විශ්වස්ථාවෙන් රාජ්‍යයට දෙන බලය දේශපාලනඥයන්ට දෙන බලය අපි ඔක්කොම අපි 19 තමුන් ආසලට ඉතුරු හරියක් සෑහෙන්න පෝෂණය කරනවා. ඒක තමයි ඒක ජනතාවට අපි ලබලා දුන්නේ.
ඒ ජනතාවට ලබා දුන්න බලය අද අපව වපුල ගන්න හදනවා. රටේ ජනතාවට පුරවැසියන්ට නිදහසේ කතා කරන්නට අදහස් ප්‍රකාශ කරන්නට දේශපාලන ක්‍රියාකාරකම් කරන්නට පුළුවන් පනතක් පාර්ලිමේන්තුව තුල සම්මත වුණි. අද ඔය පනත කියන ඔක්කොමලා සංශෝධන ඉදිරිපත් කරලා එක හඬින් ඒක මතකව සම්මත කරපු පනතක් තමයි අද එක පවුලක් වෙනුවෙන් රටක් වනසන්නට එක පුද්ගලයෙකුගේ බලය වෙනුවෙන් ජනතාවගේ පුරවැසි නිදහස නැති කරන්නට මේ උත්සාහ ගන්නමින් පවතී. විසිවැනි සංශෝධනය කියලා කියන්නේ මේ රටට ගෙනෙන එක විවස්ථා සංශෝධනයක් නෙවෙයි ප්‍රජාතන්ත්‍රවාදී මරණ සාතිකයයි. COVID-19 වෛරසය ආසාදිනේ වූ රෝගීන් 17 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 3140 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යායකකිය සඳහන් කළේ. COVID-19 වෛරසය ආසාදිනේ වූ නව රෝගීන් 17 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. විදේශයන්හිසිට පැමිණි පුද්ගලයන් 8 දෙනෙකු හා කන්දකඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සම්බන්ධ ආසාදිතින් 9 දෙනෙකු ඒ අතර වනවා. ඒ අනුව අද පෙරවරුව වන විට කන්දකඩුව හා සේනපුර මද්රව්‍ය නිවාරණ ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සම්බන්ධ සමස්ත ආසාදිතින්ගේ සංඛ්‍යාව 649ක් ලෙස සටහන් වූ බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. පුනරුත්ථාපනය වන රඳවියන් 528ක් කාර්යමණ්ඩලයේ 67ක් ආරාධිත කාර්යමණ්ඩලයේ 5ක් පවුල් හා සමීපතමින් 48ක් හා වැලිකඩ බඳනාගාරයේ COVID-19 වෛරසය ආසාදනය වූ රඳවියා ඇසුරු කළ පුද්ගලයා ඊට ඇතුළත්. ඒ අනුව ඊයේ දිනේ වන විට මෙරට සමස්ත COVID-19 වෛරස් ආසාදිතින්ගේ සංඛ්‍යාව සටහන් වූයේ 3140ක් ලෙසයි. समस्त आसादिन अतुरिन पुत्कलीन 2935 දිනකෝ පූර්ණ සුවය ලබා ඇති අතර වෛද්‍ය අධීක්ෂණ යටතේ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 193ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. එසේම කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සම්බන්ධ පුත්කලීන් 634 දිනකෝ මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර දැනට එම මධ්‍යස්ථානයට සම්බන්ධව ප්‍රතිකාර ලබන සමස්ත COVID-19 ආසාදිතින්ගේ සංඛ්‍යාව 15 දිනකෝ බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ. ඊයේ දිනේ තුල පමණක් මෙරට PCR පරීක්ෂණ 1560ක් සිදු කර ඇති අතර මේ වන විට ශ්‍රී ලංකාව තුල සිදු කර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 240984. පුත්කලින් මත පදනම්ව නීති සම්පාදනය කිරීම නොකළ යුතු බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. ඒ අගරදගුරු මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් බැහැදකීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා කොළඹ අගරදගුරු මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. පැයකට අධික කාලයක් කාඩිනල් හිමිපාණන් සමග සාකච්ඡා කළ අමාත්‍යවරයා අනුතරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට මෙලෙස පිළිතුරු ලබා දුන්නා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අපරාධකරුවන් සම්බන්ධයෙන් ඉතාම විමසිල්ලෙන් අවධානයෙන් ඉන්න බව තමයි සඳහන් කළේ. දැන් කොමිෂන් සභාවෙන් හෙළිදරව් වෙනවා සමහර පොලිස් නිලධාරීන් ජේෂ්ඨ නිලධාරීන් ඇවිල්ලා කියන කතා. ඉතින් මේ කතා ඇහුවම මේ ගානට බේරිච් එකත් ලොකු දෙයක් කියලා තමයි අපිට හිතෙන්නේ. මෙහි වේගියායේ පෙකරන කාන්තාවක් වෙනකොට සාරාණික කාන්තාව ඉන්දියාවට පලාගත් තිබෙනවා. आयतन क्रियात्मक රාෆ් හකීම් කියන්නේ සහරාන්ගේ මල්ලි මරාගෙන මැරෙන බෝම්බකාරයා ආයුධ අත්හදා බලමින් ඉඳද්දී අතේපත්තු වුණාම ඒ සහරාන්ගේ මල්ලි ස්පිරිතාලේ ඉන්නකොට බලන්න ගිය කෙනානේ. හකීම් මේ මුස්ලිම් හැම මිනිස්සෙක්ම ස්පිරිතාලේ ඉන්නකොට බලන්න යන්නේ නැහනේ. එතකොට ඇයි සහරාන්ගේ මල්ලි බෝම්බ පත්තු කරගෙන ස්පිරිතාලේ ඉන්නකොට බලන්න ගියේ? එහෙම හකීම්ලට ISIS ගැන ඔහොම විකාර කතා කියන්න වෙන එක අසාමාන්‍ය දෙයක් නෙවෙයි. එදාට පාටපස්සෝරේ ඉලක්ක කරගෙන 19 වෙනවා කියලා කියන. එතකොට
පුද්ගලයන් ඉලක්ක කරගෙන නීති සම්පාදනය කිරීම එදා කලත් වැරදි අද කරත් වැරදි අපි නීති සම්පාදනය කරන්න ඕනේ පුද්ගලයන්ගේ අවශ්‍යතා දිහා බලලා නෙවෙයි පොදුවේ රටක් හා සමාජයක් අපේ රාජ්‍යයේ අවශ්‍යතා දිහා බලලා ඒ සඳහා තමයි අපි නීති සම්පාදනය කළ යුත්තේ ඉතින් අපි හිතනවා පුද්ගලයන් ඉලක්ක කොටගෙන නීති සම්පාදනය කිරීම කොහෙන් කවුරු කරත් ඒක සුදුසු නැහැ මරණ දඬුවම නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දියුණුවන් දීම නීතියට පටහැනි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝෂ නානායක්කාර මහතා පවසනවා ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් තානායකතුමාගේ අවධානයට යොමු කරනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් වෙනවා යම් කිසි තැනැත්තෙක් අවුරුදු දෙකකට නොවැඩු කාලයක් බන්ධනාගාරගත කිරීමක් දඬුවම් කළ හැකි වරදකට කවර හෝ අධිකරණයකින් වරදකරු කරනු ලැබීමෙන් හෝ මරණ දඬුවමකට යටත්ව තිබීමෙන් ඔහු ඡන්දය දීමටවත් සුදුසු කෙනෙක් නෙවෙයි ඒ වගේම 91 වගන්ති යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් දියුරුම් දෙන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බවට පත් වෙන්න මරණ දඬුවමක් නෙවෙයි මාස 6කට වැඩි දඬුවමක් නියම වෙච්ච කිසිම කෙනෙකුට හැකියාවක් ලැබෙන්නේ නැහැ මේ ප්‍රේම ජයසේකරද කවුද කියන එක නෙමෙයි අපිට තියෙන ප්‍රශ්නේ මේ පූර්වාදර්ශය දෙන්නේ හෙට දවසේදී පාර්ලිමේන්තුවට ඕනෑම මිනිමැරීමක් සිදු කරපු කුඩු ජාවාරම් කරපු ස්ත්‍රී දූෂණ සිද්ධ කරලා අවුරුදු මාස 6කට වඩා වැඩි දඬුවමක් ලක් වෙච්ච ඕනම කෙනෙකුට පාර්ලිමේන්තුවට එන්න පුළුවන් කියන කාරණාවද මේ කියන්නේ එම පුතත් සමගින් සිත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයේ අවසන් අපනවත බහමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සිත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න